මගේ උරිස්සට මත්තෙන් ඔබට පෙනෙන මේ මිනිස්යා ඔහුගේ නම අප දන්නා පරිදි සුනිල් පෙරේරා. ඒ නම සම්පූර්ණ නමද කියලා අහලා දැනගන්න ඕනේ. ලංකාවටම ඔහු අයියා කෙනෙක්. පොඩි ළමයින්ගේ ඉඳලා ලොකු අය දක්වා සුනිල් අයියා කියලා හඳුන්වන්නේ. මේ අයියා කෙනේ යෙදුම එක්තරා විදිහකට ආදරණීයයි තවත් විදිහකට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එයා අනිත් ඔක්කොම මහත්වරු වෙද්දි මෙයා විතරක් සුනිල් අයියා උනේ අයියා වීම පිටුපස්සේ ඒක වෙන පොඩි සමාජ දේශපාලන කතාවකුත් තියනවා කියලා. ඉතින් මම ලොකුවට අටුවාටික කියන්නේ නැහැ කෙසේ වෙතත් මම කැමති ඔහුව මේ මගේ වැඩිමහල් අප රසවිඳි සහෝදරයෙක් හින්දා සුනිල් පෙරේරා සහෝදරයා කියලා හඳුන්වන්න. කමක් නැද්ද මං එහෙම කිව්වට? ඊට වඩා හොඳයි සුනිල් අයියා කිව්වොත්. ලේසි. එහෙම නැත්නම් අංකල්. සුනිල් අයියේ. සුනිල් අයියාගේ ගම කොහෙද? ගම උපන් ගම මොරටුව. කොයි අවුරුද්ද දෙපදුනේ? 1952. කුඩා සුනිල් පෙරේරා. හරිද? ඒ නමේ සම්පූර්ණ නමද නැත්නම් තව කැලි තියනවද? ආයිබෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා. ඒ දාසරිදීන් එහෙම තමයි නම් දැම්මේ. දැන් පිටරටවල සුද්දන්ට නම් තින්නේ ෆස්ට් නේම් මිඩල් නේම් කියලා. අපේ දානවනේ ওই ගානට බේරිච්ච එක ලොකු දෙයක්. අර ගේ නමත් ආවා නම් එහෙම ඔක වෙන වෙන වැල්වට අරම අපා. නිකන් පිටරට යන්න ගියාම අර ෆෝම් පුරවන්න ගියාම පිස්සු හැදෙනවා. ඉතින් ඒකින්ද හොඳ වෙලාවට ওই නම් තුනෙන් බේරුණ. ඉස්සර මොකද සිංහල නමක් දානවා ඉංග්‍රීසි නමක් දානවා කතෝලිකයන් නම් අර සාන්තුවරයෙක්ගේ නමකුත් දානවා. ඉතින් අයිවෝ කියන්නේ සුද්දෙක් ගැන. මේ දවස්වල මම දන්නේ හිටියලු මේ කොළඹ යුනිවර්සිටි එකේ කවුද සුද්දෙක් බොහොම වැදගත් මහත්තයෙක්. ඉතින් ඒ මහත්තයාගෙන නම අයිවෝ හින්දා මට අයිවෝ කියලා දාලා තිබුණා. එතකොට සිල්වෙස්ටර් කියන්නේ සාන්තුවරයෙක්ගේ නමක්. සෙන් සිල්වෙස්ටර් කියන්නේ සැප්තැම්බර් මාසෙට ආවිනිකව මම හිතන්නේ සාන්තුවරයාගේ යම්කිසි බැඳීමක් තියෙනවා. සුනිල් කියන්නේ සිංහල නම. අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා. ගේ නමත් ආවන මොනට උස්වත්ත ලියනගේ අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා වෙනවා. නම් කීයද? එහෙමනම් ෆෝම් එක පුරවන්න හම්බ වෙන්නේ. ආපු ඉස්සෙදෙන. දැන්ට තුනිනුත් එකක් අයින් කරගන්න මං හදන්නේ. දැන් වැඩක් නෑ. දැන් වයසට ගිහිල්ලා ඉතින් දැන් ටූ ලේට්. හැබැයි රටම දන්නේ සුනිල් පෙරේරා කියලා. සුනිල් පෙරේරා කොහෙද ඉස්කෝලේ ගියේ? මම ඉස්කෝලේ දෙයකට ගියා. එකක් මුලින්ම ගියේ මොරටුවේ ශාන්ත සෙබස්තියන් කාලේජ් එකට. ඊට පස්සේ එතනින් අයින් වුණා හතරවෙනි පන්තියේදී. හතරවෙනි පන්තියේ ඉඳන් ඕ ලෙවල් වෙනකම්ම හිටියේ සෙන්ට් පීටර්ස් බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලේ. ඉස්කෝලේ යන කාලේ මේ දක්ෂ ළමයෙක්ද නැද්ද? හැම අතින්ම දුර්වල ළමෙක්. හැම අතින්ම හැමදේට සම්බන්ධ වෙනවා. නමුත් කිසිම දෙයකින් ඉස්කෝලේ යන කාලේ ශක්තියක් ලබන්න හම්බුන්නේ නැහැ. මොකද මම දුර්වලයි. තාත්තට සල්ලි තිබ්බද ඒ කාලේ? තාත්තට සල්ලි හම්බුණා අපි අවුරුදු 7-8 වගේ වෙනකොට. ඒත් ඉස්සර තාත්ත රජයේ සේවකයෙක්. තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කෙරුවේ. පෝස්ටල් දෙපාර්තමේන්තුවේ. එහෙනම් තාත්තා තැපැල් දෙපාර්තමේන්තුවේ ලොකු ඉහළ රස්සාවක් නෙමෙයි කෙරුවේ බොහොම ක්ලාක් කෙනෙක් තාත්තා. ක්ලාස් 2 ක්ලාක් කෙනෙක්. ඉතින් මොකද ඒක බොහොම සුළු කාලයක් තාත්තා එතන හිටියේ. අම්මට තාමත් හම්බෙන පෙන්ෂන් එක ඇවිල්ලා රුපියල් 3000 කරි 3000ට පොඩ්ඩක් අඩුයි. සල්ලි හම්බුනේ තාත්තා බිස්නස් කරන්න පටන් ගත්තා. තාත්තා එතනින් අයින් වෙලා ඊට පස්සේ බිස්නස් කරන්න පටන් ගත්තා. ඒකෙන් පස්සේ තමයි තාත්තට යම් කිසි ශක්තියක් ලැබුණේ. එතකොට දැන් මේ බිස්නස් වලින් දියුණු වෙන මිනිහෙක්ගේ පුතෙක්. එතකොට සුනිල් පෙරේරාටත් සල්ලි තිබුණාද? සුනිල් පෙරේරා කියන පාසල් ශිෂ්‍යයාට කොහෙත්ම තිබුණේ නැහැ. තාත්තා එහෙම සල්ලි අපිට දුන්නේත් නැහැ. අනිත් ළමයි අපිට වැඩි සල්ලි අරන් එනවා ඉස්කෝලේට. අපිට ඒ මොකක් හරි තේකක් හරි ගන්න ඕන සල්ලි විතරයි දෙන්නේ. වනිස් ගෙඩියක් හරි ඒත් අමතරව වෙන කිසිම දෙයක් දෙන්නේ නැහැ. තාත්තා හරිම සැරයි. බොහොම සැරයි. සැර පරිශු පුද්ගලෙක්. ඒත් එක්කම ළමයින්ට ඕන ඕන විදියට කිසි දෙයක් කරන්න දෙන්න ඕන නෑ කියන දිය යුතු නෑ කියන තර්කය තමයි අපේ තාත්තා ඉන්නේ. හැබැයි ඉතින් දොස් කියන්න බෑ ඒ කාලේ හැටි. ඒ කාලේ අද කාලේ මගේ පුතාව මට ඒ විදියට හදන්න බෑ. අපේ තාත්තා දාපු නීති රීති අනුව. ඉතින් තාත්තා වැත්තට මට පෙනුනේ මං ඉස්කෝලේ යන කාලේ ඉඳන් එහෙම එනකොට හතුරෙක් වගේ තමයි. එදා මං දැක්කේ හතුරෙක් වගේම තමයි. ඉස්කෝලේ යන කාලේ නම් ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ
තමයි තියෙන්නේ තාත්තා අපිට කොච්චර ආදරයක් තියෙන්නේ නැද්ද කියලා. නමුත් ඒ තාත්තගේ ක්‍රමය මිසක් අම්මලාට බෑ ඒ තාත්තගේ ක්‍රමය වෙනස් කරන්නත්. ඒකත් කාලේ හැටි. දැන් අපේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් නේ අපේ නෝනලට. සුනිල් නේම කරන්න. අපේ අම්මට බෑ තාත්තගේ ක්‍රමය වෙනස් කරන්න. තාත්තා කිව්වොත් කිව්වා. දැන් අපි කිව්වොත් කිව්වා නෙමෙයි නෝන කිව්වොත් කිව්වා. අපි නෝන එපා සුනිල් එක් කරන්න එපා මේක කරන්න එපා. ඒකත් හැබැයි ඒක බොහොම ලස්සනයි මා දකින්න හැටි. දෙන්නගේ මම කිසි සම්බන්ධතාවයක් ඇති වෙලා පවුලක් කියන එකක් ගොඩනගා ගන්න දෙන්නෙකුගේ ඒ ශක්තිය ඇති වෙන්න ඕනේ දරුවන්ට. ඉතින් මම විශ්වාස කරනවා මගේ බිරිඳගෙත් එක්ක මගේ තියෙන සම්බන්ධතාවය ඉතාම මම බැඳලද අවුරුදු 36ක් තාමත් බොහොම කිට්ටුයි මම ආදරණීයයි. ඔව් මගේ බිරිඳ හැබැයි මට වැඩිය ගොඩක් බාලයි. නමුත් තාම බොහොම කිට්ටුයි. ඉතින් බොහොම වයසෙන් ගොඩක් මට වැඩිය බාල වුණාට තාමත් අදටත් අවවාද අරවමේ අනුශාසනා ඇත්ත වශයෙන්ම මගේ දෙවනි තාත්තා වගේ මගේ බිරිඳ. තාත්තා එනපුට ඔක්කේ ඇත්ත කතාවක් ඒක. ඔක්කට වැඩිය සැරේවෙන් යන්නේ. ඔයර ගැටවර සුනිල් පෙරේරා ප්‍රේමවන්තයෙක් වුණාද? මම හරි ආසයි. ඒ වුණාට ගෑනු ළමේ මට ආස නැහැ. ඉතින් මොනවා කරන්නද? මම ආසමුණයි කියලා. නමුත් අපේ අයියට නම් හරියට කෙල්ලෝ හිටියා තරුණ වයසේදී. අයියා හරි ලස්සනයි උස මහතයි. ඉතින් නමුත් මමත් ඉතින් හරි ආසයි මට අනේ මට මේ ප්‍රේමවන්තයෙක් හිටියන කියලා තරුණ වයසේ අනේක වාරයක් හිතිලා තියෙනවා. නමුත් එහෙම මට තරුණ මේ ආදරවන්තයෙක් එහෙම තරුණ කාලේ හිටියේ නෑ. නිකන් ඔය නිකන් කැලේට හඳ පායනවා වගේ ඔය නිකන් එකක් එහෙම මෙහෙම ඉන්නේ. නම් විශේෂත්වයක් එහෙම විශේෂ සීරියස් ලව් ඇෆෙයර් එකක් මගේ ජීවිතේ තිබුණේ නෑ. කවදාවත් තිබුණේ නෑ. ඒ කියන්නේ නිකන් අර ඔබ ඉස්සෙල්ලා කිව්ව වචනට ගත්තොත් ඒ පැත්තට දුර්වලයි වගේ දුර්වලයි රිපෝට් එක. කසාද බැන්දට පස්සේ තමයි මේ එහෙම මෙහෙම යන ඒව නිකන් පොඩ්ඩක් හරි එහෙම දැක්කේ. නමුත් කසාද බැන්දට පස්සේ ටූ ලේට් නේ. ඔයාලා හිතන ඇති බම්බු හෝම අති පිරිසිදු සුදු එහෙම නෑ. කසාද බැන්දට පස්සෙත් අවුරුදු කොහොමරි 10ක් විතර ගියාට පස්සේ කසාද බැඳලා 10කුත් නෑ අවුරුදු 8ක් විතර ගියාට පස්සේ පොඩි පොඩි කතන්දර තිබුණා. දැනට අවුරුදු 23කට උඩදී මම අසනීප වුණා. ඇමරිකාවට ගිහිල්ලා බයිපාස් සර්ජරි එකක් කරන්න වුණා මට. ඒ සර්ජරි එකත් එක්කම ඒ ශල්‍ය කර්මයත් එක්කම මම හිතේ තියාගත්තා. ඊට පස්සේ මගේ නෝනගෙන් පිටස්තරව මම නෝනට දුකක් දෙන්නේ නැහැ කියලා මට හිතුණා. ඒක නිකන් මට ලැබිච්ච දඬුවමක් වගේ කියලා. ඉතින් අදටත් මගේ බිරිඳ මගේ හොඳම මිත්‍යා මට බිරිඳට හා සමාන කිට්ට පුද්ගලයෙක් මට තාමත් හමු වෙලා නැහැ. ඉතින් මගේ බිරිඳට තමයි මගේ විශේෂ මුදැන. ආදරය කියන්නේ එහෙම තමයි. ලව් කියන්නේ එහෙම තමයි. ආ දැන් එතකොට මේ මියුසික් වලට සීරියස් ලව් කරන්න ගත්තේ කොයි කාලේ වගේද? මියුසික් වලට සීරියස් ලව් කරන්න කියන්නේ ඉතින් 1960 ගණන් වලදී මම ඕ ලෙවල් කරන්න ඉගෙන ගන්න කාලේ නම් මියුසික් තාත්තා කිව්වේ හැමතිස්සෙම මියුසික් හොඳයි මේ රිලැක්සේෂන් එකට නිකන් පොඩ්ඩක් කාව කාව හරි විනෝද ල නිකන් පාටි එක සින්දුවක් කියන්න. උඹ හිතනවා නම් මියුසික් වලින් ඉදිරියට යන්න පුළුවන් කියලා උඹ මෝඩේ. මියුසික් කරන එක හිඟන්නෝ අපේ තාත්තා කිව්වේ. ඒ අපේ තාත්තා රෝණ කළේ තිබුණේ මාව දොස්තර කෙනෙක් කරන්න. ඉතින් මට උසස් පෙළට යන්න ලැබුණේ නැහැ. හැබැයි ගියා නම් බාගලට මද මම මියුසික් වලත් නැහැ. හැබැයි තාත්තා එතනින් පස්සේ තාත්තා උඹට මියුසික්ද කරන්න ඕනේ කියලා ඇහුවම ඉතින් මං කෝ ඉතින් මම මියුසික් වලට ආසයි තාත්තා කියලා කිව්වට පස්සේ සම්පූර්ණ සහයෝගය දුන්න තාත්තා. ඉතින් මම ඉස්කෝලේ ඉතින් බෑන්ඩ් එකේ විතරක් ශ්‍රී ලංකාවට අනිත් හැම දෙයකින්ම ඉස්කෝලේ දැක්ක කතාව නම් ඉතින් කිසිම දෙයකින් ජයගත්තේ නැහැ. සින්දු කියන්නත් කිසිම ටැලන්ට් කොන්ටෙස්ට් ඒ ඔක්කොටම ගියා. හැමදාම පෙරදුනා. මම පොඩ්ඩක් බාධා කරන්න සුනිලේ දැන් කියන්නේ දැන් ඒක ටිකක් හිතා ගන්න අමාරු. ඒ කියන්නේ ගිය ගිය තන සින්දු කියලා ෆේල් වෙන්නේ. ඒ සින්දු කියන්න බැරි නැහැනේ සුනිල් පෙරරට. ඒක අපි දැන් දන්නවනේ. මොනවද කියපු සින්දු? නෑ මගේ ඉස්කෝලේ යන කාලේ මියුසික් වලට ගොඩක් ආස නිසා ඉතින් ඒ තිබිච්ච
තරඟවලට මම සම්බන්ධ වුණා. නමුත් ඉස්කෝලේ හිටපු සංගීතංශයෙන් විශේෂයෙන් සෙන්ට් පීටර්ස් එකේ හිටපු සංගීත පැත්තට බර වෙච්ච ළමයින්ගේ දක්ෂතාවය මට වැඩිය ගොඩක් හයි. හැම දෙයකින්ම පැරදුනා. ඉතින් නමුත් ඉතින් ඉස්කෝලේ යන කාලේ පොඩ්ඩක් කනස්සල්ලක් ඇති වෙන්න ඇති. ඉතින් අපේ තාත්තගේ ගොඩක් බලාපොරොත්තු තිබුණා මගේ පුතා දිනයි කියලා. ඒ ජයගත්ත ළමයි අද ජයගත්ත ළමයි ගොඩක් උදවිය මියුසික් වල නැහැ. නමුත් පැරදුන මම තාම මියුසික් ෆීල්ඩ් එකේ ඉන්නවා. දැන් ඉස්කෝලෙන් අයින් වෙලා ඊට පස්සේ කෙලින්ම ජිප්සිස් හදනවද නැත්නම් නමක් නැතුව ටිකලා අස් වෙනකොටම ජිප්සිස් හැදෙනවා. මොකද උසස් අධ්‍යාපනයට මට යන්න ලැබුණේ නැහැ. එතකොට ජිප්සිස් නිර්මාණය වෙන්නේ ඒ කාලේ අපේ තාත්තගේ සම්පූර්ණ සහයෝගය තිබුණා. එතකොට නම දැන් මේ තාත්තද? නම දැන් මේ තාත්තා. ජිප්සිස් කියන නම දැන් මේ තාත්තා. ජිප්සිස් කියන්නේ අහිගුණ්ඩකයෝ. ඔබව කොපි කරනකොට පස්සේ කාලෙක පරම්පරාවේ තරුණය ඔබට මොනවද හිතුනේ? මගේ ගීතයක් තව කෙනෙක් කියනවා නම් මට ඇත්තටම දැනෙන පුදුම සන්තෝෂයක්. පුදුම සන්තෝෂයක්. ඉතින් මම ඒකයි මගේ ගීත ගොඩක් තරුණ ළමයින්ට ගොඩක් ඒගොල්ලන්ට අදටත් මම කියලා තියෙනවා ඔයාලා අරගන්න පොඩි මුදලක් අපි ආයක බොහොම සුළු මුදලක් අරගෙන ඔයාලට ඕන විදිහට මේ ගීතය අර්ථකථනය කරන්න. එහෙමයි පිට රටවල් වල වෙන්නේ. පිට රටවල් වල ඕනම ගායකයෙක්ගේ ගීතයක් තව කෙනෙකුට ගායනා කරන්න පුළුවන්. ඒ කොපිරයිට් අරවම මේ වගේ වල ඒ පිළිවෙලට ඒවා ලස්සනට ඒවා සැකසීලා තිනවා ඒ රටවල් වල. ඉතින් මට ඒ දීලා ගොඩක්ම ගත්තේ මගේ ওই ආදර සින්දු වගේ ඒවා තමයි ගොඩක් ඒගොල්ලෝ අරගත්තේ ඔබ දුටුවේ මුල් දිනේ. ඊට පසු කාලින ඔය මා සතුටින් බව ඒ විදිහ ඔය ආදර ගීත ඉතින් පස්සය ලුණු දෙහි වගේ ගීතත් ඔය බාති සන්තුෂ්ල හැමත් කිව්වා. ඉතින් නමුත් මට ශක්තියක් අඩු වෙන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ ඒකයි. තමාට ශක්තියක් අඩු වෙන්නේ නැහැ. දුන්නයි කියලා තමාට තියෙන ශක්තිය අඩු වෙන්නේ නැහැ. ශක්තිය වැඩි වෙනවා. සමහරු කියන සුනිල් පෙරේරා නිකන් සල්ලි පස්සේ එළවනවා. තමන්ගේම සින්දුත් විකුණනවා. තමන්ගේම සින්දු වලින් ඇඩ් හදනවා. ඇඩ් එකක් ඒ කියන්නේ වෙළඳ දැන්වීම වලට පෙනී සිටීම. වෙළඳ දැන්වීම වලට පෙනී සිටීමෙන් සල්ලි ලැබෙනවා. සාමාන්‍ය මුදලක් නෙවෙයි ටිකක් දැනෙන්න ලැබෙනවා. ඒ කියන්නේ දැන් ටීවී කමර්ෂල් එකක හරි මොනවා හරි හිටියොත් ඒ දේවල් වලට විශේෂ මුදලක් ලැබෙනවා. හැබැයි ඒක සාමාන්‍ය ලෝක සම්ප්‍රදායක්. ඉතින් මම ඒ දේ කරනක වැරදි නම් මහේන්ද්‍ර සිං ධෝනිත් වැරදි. එයාත් ඇඩ්වර්ටයිස්මන්ට් වල පෙනී සිටිනවා. විරාට් කෝලිත් වැරදි. ගෝල්ෆ් ගහන කවුද අපේ ටයිගර් වුඩ්ස්? එයාත් වැරදි. එයාත් දැන්වීම වලට පෙනී සිටිනවනේ. සනත් ජයසූරියත් වැරදි. ලෙස්ටර් ජේම්ස් ෆීරිසුත් වැරදි. එයාත් හිටියා වෙළඳ දැන්වීම වලට සිංගරගේ. ප්‍රේමසිරි කේමදාසත් වැරදි. එහෙමනම් එයාත් හිටියා වෙළඳ දැන්වීම. එකකට හිටියද 10කට හිටියද නෙමෙයි. හිටියනේ. එතකොට තමා මේ දේ විලඳ දැන්වීමකට මගින් හරහා මුදලක් ලබා ගැනීම ඒක මා දකින්නේ මේ හැමෝම කරනවා නම් සෙරිනා විලියම්ස් සරයා මෙයා මේ ඔක්කොම හැමෝම ඒ දේවල් විලඳ දැන්වීම වලින් ලබා ගන්නවා යම් කිසි මුදලක්. ඉතින් මං විතරක් වැඩිකාරයක් වෙන්න බෑ. එහෙනම් ඒ ඔක්කොම කට්ටිය වැරදි. ඉතින් මම විලඳ දැන්වීම වලින් අයින් වෙන්නම්. හැබැයි මාව අසරණ කලාකරුවෙක් වෙච්ච දවසට එතකොට ඕගොල්ලෝ ඇවිල්ලා මට පිහිට වෙන්න හදනවා. මට ඉතින් ඒ රෙඩිය නරකද කවුරුවත් පිහිට වෙන්නේ නැතුව මම මගේ පිහිට ප්‍රාර්ථනා කරගෙන වෙළඳැල්ම කීයක් කරේ හොයාගත්තම හොඳයි නේ ඇයිසෙ කාටවත් අද වෙනකම් මම නැවිලත් නැහැ. කිසිම දේශපාලනඥයෙක් පස්සේ ගිහිල්ලත් නැහැ. යන්නෙත් නැහැ. ලංකාවේ කලාව ප්‍රබුද්ධ පීචන් කියලා එක කාලෙක බෙදනා මෙහෙම වර්ගීකරණය කරනවා. ජිප්සිස්ලා දැන් මේ පීචන් පීචන් සින්දු කියන පීචන් බෑන්ඩ් එකක් කියලා. ඔබ මේ ජිප්සිස් කියපු ලිඳ ළඟ සංගමයේ ඉඳන් මේ වෙනකන් කියපු සින්දු ගැන පසුතැවෙනවද? කිසිත්ම පසුතැවෙන්නේ නැහැ. මට දැනෙච්ච හැටි ඒවකට දැනෙච්ච හැටි ඒ ගීත ගායනා කර පංගුවක් ගීතවල බොහොම ආందోళනාත්මකව පහර දෙන්න පටන් ගත්ත පත්තරවලින්. නමුත් ඉතින් ලෝකෙට එහෙම තමයි. තමාගෙන ඔක්කොමල්ල හොඳ කියනවනම් ඒක ලොකු වරදක්.
නුගුවර දකේම වෙන්න බෑ ලෝකේ. මං කරන හැම දෙයක්ම හරි කියලා හැමෝම කියනවනම් ඉහි වෙන්න බෑනේ. ඒක ඒක ස්වභාවික දෙයක් නෙමෙයි. කෙනෙක් කැමති වෙනවා දෙයකට කෙනෙක් අකමැති වෙනවා. ඒක තමයි ස්වභාවය. ස්වභාවය ඒකයි. The nature. Nature of things. ඊපරද අපේ හිත මිත්‍ර වැඩිහිටි මිත්‍රයෙක් වන W ජයසිරි මහත්තයා ජයසිරි හා ජයසිරි කියනවා මේ සුනිල් පෙරරාගේ සිරිතක් තියෙන මේ අප දන්නා තරමට අවුරුද්දකට සැරයක් Tamanta සින්දු ලියපු Tamanta ඒ ගීත නිර්මාණ සංගීතය නිර්මාණය කරපු ශිල්පීන්ට ඔවුන් ජීවතුන් අතර තන් ඒ ගෙවල් වලට හරි චෙක් එකක් යවන සිරිතක් කියලා මේ කළු චරිතයක් කියන සුනිල් පෙරරාට කොහොමද මේ වගේ හැඟීමක් ආවේ එම විශ්වාස කරන දෙයක් තියෙනවා මම දන්නේ ඔයගොල්ලෝ ශක්තියක් ලබන්න නම් ශක්තියක් දෙන්න ඕන පොට් එක නැතිනම් පොට් එක අරන් දෙන්න සපත්තු දෙක නැතිනම් සපත්තු දෙක අරන් දෙන්න මේ හැමදේම තමා තව කෙනෙකුට ශක්තිය දුන්නොත් තමාටත් තමාගේ දරුවන්ටත් තමාගේ පවුලටත් මා විශ්වාස කරනවා අනිවාර්යෙන් ශක්තියක් ලැබෙයි කියලා මේ තමන්ගේ මේ ගීතවල තනු හෝ පද නිර්මාණය කර ශිල්පීන්ට ඒ අදාළ කොටස් ගෙවීමේ නොනවති ජිප්සිස් නායක සුනිල් පෙරරා මේ ගිය අවුරුද්දේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට යනවා බදු ගෙවන්න ඇයි ඔබෙන් බදු එකතු කරේ නැද්ද කවුරුත් ආවේ නැහැ එහෙම ආදායම් බදු හොම සුළුවට නිකන් ගෙව ගෙව හිටියා මොකට හිතුණා ඒක වැරදි කියලා ජිප්සිස්ලට හොඳට සල්ලි ලැබුණා ලක්ෂ 60ක් ගෙව්වා දැන් මේ අවුරුදු ගෙවීමත් එක්ක කෝරි ලක්ෂ 80ක් විතර ගෙවලා තියෙනවා මේ ඉතින් මට හිතෙනවා රටක් ඉදිරියට යන්න නම් බදු සිස්ටම් එකක් හරියට හැදෙන්න ඕන ඒ පිට රටවල ඉන්න උදවියකින් ලංකාවේ උදවියකින් ඕනනම් අහන්න මේ රටවල් හැදිලා තියෙන කාටවත් බෑ බදු නොගෙවා ෂේප් වෙන්න එතකොට ඒ බදු ගෙවනවා කියන්නේ රටේ ප්‍රගතිය සඳහා තමා කරන ව්‍යායාමය. තමා ඒ දේවල් ගෙවන්න ඕන. එතකොට ගොඩක් උදවියගේ තර්කය තමයි දේශපාලනඥයෝ උන් හොරකම් කරනවා. ඒක නිසා ගෙවන්න ඕනේ. මගේ තර්කය ඒක නෙමෙයි. දේශපාලනඥයෝ හොරකම් කරන නිසා ඔයත් හොරකම් කරුවම හරිද? එතකොට ඒක හරි වෙනවද? හරි වෙන්නේ නැහැ. එයා හොරකම් කරනවා. අපේ යුතුකම ඇවිල්ලා මේ රටේ අපිට මෙච්චර ආදායමක් ලැබෙනවා නම් අපි ඒ බදු රජයට දෙන්න ඕන. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක හොරකම් කරයි. ඒක මගේ රසය නෙමෙයි. රටක් දුවන්න හැම ජන කොට්ටාසයකටම හැම මිනිහෙකුටම සමානාත්මතාව ඇති කරන්න. තරාතිරම් බලන්නේ නැතුව ඕනම කෙනෙකුට දඬුවම් කරන්න. එතකොට ඒ රටට යම් කිසි සෙතක් පිනක් වාසනාවක් ලැබේ. එහෙම නැතු ඒ රටකට ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ ඇඩ්වාන්ස් ලෙවල් වත් නැත්තම් දේශපාලනයට ඇතුල් වෙන්න දෙන්න එපා. රටක් හදන්නේ නීති වලින්, රටක් හදන්නේ ආගම් වලින් නෙමෙයි. මේ රට හිතනවා ආගම් වලින් හද. ආගම් වලින් හැදෙන්නේ නැහැ රටවල්. රටවල් හදන්නේ නීති වලින්. හොඳයි. අපි බොහෝ දේ කතා කළා. ඕවර් ද ෂෝල්ඩර් වැඩසටහනේ සුනිල් පෙරේරා ඔහු අපිට ආමන්ත්‍රණය කරන්න ගිය සුනිල් අයියා කියලා. සුනිල් අයියා බොහෝ දේවල් කතා කළා. සුනිල් අයියා එදා වගේම අදත් හෙටත් බොහෝ දේ කතා කරයි. අපි දන්නේ ඒවා මොනතරම් මේ සමාජයේ පිළිගනීද නැද්ද කියලා. මම අන්තිම ප්‍රශ්නේ අහන්න. මිනිස්සෙක් හැටියට ඔබේ අනාගත අපේක්ෂා මොකක්ද? අනාගත අපේක්ෂා මේ රටට සුබවාදී දෙයක් වෙයි කියලා ඒක වෙන්නේ. මේ රටට ප්‍රගතියක් ඇති වුණොත් හරි නීති සම්පාදනය කළා හැමෝටම තරාතිරම් බලන්නේ නැතුව දඬුවම් කරන නීති පද්ධතියක් ඇති කරලා එතකොට හැම ජාති ජන කොට්ටාසයකටම සිංහල මුස්ලිම් බර්ග මැලේ ද කොයි හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් ලැබිලා හැමෝටම ඒ සමානාත්මතාව ඇති වුණොත් හැමෝටම එකිනෙක හැම ජන කොට්ටාසෙම මේ අපේ දරුවෝ මුස්ලිම් කියන්නේ අපේ දරුවෝ දමිළ කියන්නේ අපේ දරුවෝ මැලේ කියන්නේ අපේ දරුවෝ මගේ සහෝදරයෝ ඔයාගේ සහෝදරයෝ
කාලයක් තිස්සේ ලංකාවේ සමාජ දේශපාලනයක හැප්පිච්ච සුනිල් පෙරේරා තමන්ගේ වේදනාව එක්තරා ආවේගාත්මක විදිහකට පිට කරන්න එහෙමයි. අපි බලමු. අපි 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 ඉක්මන් වෙන්නේ නැහැ ඕද ෂෝල්ඩර් විනිශ්චයක් දෙන්න. හරියයිද? මගක් තියෙයිද? කියලා අපි හොයලා බලමු මේ අන්ධකාරයේ නාලෝකයට යන පාර මේ විදිහට හැප්පි හැප්පි රණ්ඩු වෙවි හැරි හොයාගමු. උත්සාහය අතරින්නේ. උත්සාහ කරනවා තාම. යම්කිසි දේවල් පොඩි පොඩි දේවල් හරි වෙනස් කර ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක්. නමුත් මොකද මේ එන්නේ මේ මොකද මිනිස්සු ඒ තරම් අසරණයි. දුප්පත් මිනිස්සු අන්තිම දුප්පත්. අවුරුදු 70කට පස්සේ දෙවියන් හාමුදුරුවනේ අවුරුදු 70කට පස්සේ තාමත් දුප්පත් නම් කාගේද වරද? කාගේද වරද? පාලනය කරන පොයුන්ගේ නේද? අවුරුදු 70ක් පාලනය කරලා අපි ලෝකෙටම ණයයි. ලෝකෙටම ණයයි. හොඳයි ඒ උත්සාහයට හිස නමමින් බලාපොරොත්තු තවදුරටත් අතහැර ගන්න නැතුව අපි ඔබට ආයුබෝවන් කියනවා බොහොම ස්තුතියි අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට